අයිබන් අද දවසේ මහසොම් බලකාය සංවිධානය විසින් මේ ඉස්ලාම් ත්‍රස්තවාදයට පිළිතුරක් හොයාගන්න බොහොම නියඬකාමී උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබ්බා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ළඟ. එතකොට ඔබ ඊයේ දැක්කා ඊයේ දවසේ මහනුවර දිස්ත්‍රික්කයේ පොලිසිය 4කින් මට තහනම් නියෝගයක් ගෙන බාර දුන්නා. ඉතින් මම ඒක පිළිපැද්දා, ඒක අකුරටම ක්‍රියාත්මක කළා. මම අද ගෙදරට වෙලා හිටියා. නමුත් මේ වෙද්දී මගේ ගෙදරට එන පාරවල් දිගේ පොලිසිය යොදවලා ගෙදරට කිසි කෙනෙක් එන්න බෑ. අපි වෙට මේ එළියට යන්න බෑ මේ තියෙන වාතාවරණය ඇතුළ. මොකද මම දැන් ගෙදරින් පිටර ගියොත් කියයි අමිත් වීරසිංහ එළිය කියලා දෙයක් කරා කියලා. එහෙනම් දැන් මම අර උසාවි නියෝග ටික පිළිපදිමින් ගෙදරට වෙලා ඉන්නවා. පළවෙනි කාරණාව. ඊළඟට අපිට තියෙන මානුහිමිකම් කියලා දෙයක් තියෙනවා මේ රටේ. දැන් අද හදිසි නීතිය නෙවෙයි මොනා තිබ්බත් අද මට අයිතියක් තියෙනවා මගේ ගෙදර සහෝදර ටිකක් එක්ක එතුවලා කෑම ටිකක් කන්න, වතුර වීදුරුවක් බොන්න, එහෙම නැත්නම් සින්දු කියන්න. මේක මිනිස්සුන්ගේ අයිතිය. හැබැයි මේ අයිතියටවත් ගරු නොකර මේ රටේ මානුහිකම් බල්ලට දාලා ඉස්ලාම් ජනවර්ගයේ විතරක් මානුකම් ගැන කතා වෙවි. මේ කරන ඉතාම පහත් වැඩේ අපි ඉතාම පිළිකුල් සහගතව මේ වෙලාවේ දකිනවා. මමත් මිනිස්සෙක්, මම තරුණෙක්. ඉතින් මේ කරන වැඩපිළිවෙල ගැන අපි ඇත්තටම ඉතාම කනගාටු වෙනවා. මොකද මේ වෙලාවේ මගේ ගෙදරට කාටවත් එන්න බෑ. එද්දි අයිඩෙන්ටිටි බලනවා, නම ගම ඇඩ්‍රස් එක බලනවා, වාහනේ අංක ලියාගෙන කියනවා මේ එන්න එපා මෙහෙට, මෙහෙට යන්න දෙන්න විදියක් නැහැ. මේ රටේ මොන නීතියද මේ ලෝකේ කොහොමද එහෙම නීතියක් තියෙන්නේ? පහුගිය අවුරුදු 30 ඇතුළතත් හදිසි නීතිය කියලා එකක් තිබ්බා මේ රටේ. හැබැයි එහෙම කාටත් මේ නිවාස අඩස්සියට ගන්න බෑ. දැන් මේ මාව නිල නොලත් විදියට නිවාස අඩස්සියට. ඉතින් මම ජාතික මාධ්‍යෙන් ඉල්ලා හිටිනවා කරුණාකරලා මේ ප්‍රශ්නේ ලෝකයාට කියන්න, කරුණාකරලා මේ ප්‍රශ්නේ ලෝකයේ ඉදිරියට අරයන්න කියලා. මොකද අපි වගේ එක්කෙනෙක් මර්ධනය කරදී තව දහස් ගණන් නැගටිවි. ඒක අනාගතයට ප්‍රශ්නයක් වේවි. හින්දා කරුණා කරලා මේ රටේ මානිකම් සංවිධාන වලට කියනවා මේ ගැන අවධානය යොමු කරන්න කියලා. ස්තුතියි. මාදි මාදි මොකද ඒ රූපයිනේ සේරස පතික නෑ අර See if they got the movie.